අපේ ස්වාමීන් වහන්සේගේ අවුරුදු කියන්නේ පැවිදි භූමියට පත් වෙලා අවුරුදු 60ක් අද දවසට සම්පූර්ණ වෙනවා 1962 ජනවාරි මාසේ 22 වෙනිදා තමයි අපේ නායක ස්වාමීන් වහන්සේ මේ පැවිදි භූමියට පත් වෙන්නේ මම හිතන්නේ දැන් ස්වාමීන් වහන්සේගේ වයස නම් ලොකු දැනුමක් නැහැ හැබැයි අවුරුදු 73ක් වගේ ප්‍රමාණයක් ඉක්මලා තිනවා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ පැවිදි භූමියට පත් වෙලා තින්නේ අවුරුදු 13න් වගේ කෙටි පුංචි කාලේ අපේ ස්වාමීන් වහන්සේ අපේ කතිකාවත ආරම්භ කරන්න ඉස්සෙල්ලා අපේ ස්වාමීන් වහන්සේන් අවසර ලැබෙන්න ස්වාමීන් වහන්සේගේ කොටපල ග්‍රාමයේ පිළිබඳ ජන්ම භූමියේ පිළිබඳ ස්වාමීන් වහන්සේ අපිට පොඩ්ඩක් විස්තර කරලා දුන්නොත් ස්වාමීන් වහන්සේ කොටපොල පිළිබඳව ආද හුඟක් ඉදින් ප්‍රචලිත බවක් තියෙනවා එහෙමයි මාතර දිස්ත්‍රික්කේ එහෙමයි දෙනියාය පාර්ලිමේන්තු මැතිවරණ කොට්ටාසෙට අයිති එහෙමයි කොටපොල කියන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට අයිති ඒකෙත් තියෙනවා මුගුණ මුල්ල කියලා කුඩාම පිටිසර ගම්මානයක් එහෙමයි ඒ මුගුණ මුල්ල තමයි අපේ මුල් ගෙවල් තියෙන්නේ. එහෙමයි එහෙමයි. ඒ කියන්නේ නයක හඳුරන්නේ ඒ ගැමි පරිසරයක් නෑ මම හිතන අවුරුදු 60කට ඉස්සලා වුණාම පස්සේ නයක හඳුරන්නේ හරි ගැමි සුවඳ පිරිච්ච ගම්මානයක් වෙන්න ඇති නේ නයක හඳුරන්නේ. ඔව් ඇත්තෙම ඉතින් ස්වාභාවික පරිසරයේ අතින් ඊටාම ලස්සන සොඳුරු පරිසරයක්. ඇලදොල ගංගා ගලා බහිනවා. විශාල දිය ඇල්ලක් තියෙනවා. එහෙම. කඳු මුදුනින් පල්ලෙහාට කඩාගෙන වැටෙන. එහෙමයි. ඊළඟට තේ වතු තියෙනවා. ඒ පැත්තේ හුඟ දෙනෙක් වැඩිපුර කරන්නේ තේ වගාව. එහෙමයි. ඊළඟට රබර් එකත් එක්තරා ප්‍රමාණයකට තියෙනවා. එහෙමයි. ඉතින් අනිත් කොට්ටාස වලට තියෙන්නේ පළතුරු වගේ දේවල්. එහෙමයි. එහෙම නැත්නම් ඔය පුවත් ඒ වගේ කැලෑවකට ඕන කරන සියලුම අංගෝපාංග තියෙනවා. එහෙමයි එහෙමයි. අපි ස්වාමීන් වහන්සේ එතකොට අපි පොඩ්ඩක් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ අම්මා තාත්තා පිළිබඳ සහෝදර සහෝදරියන් පිළිබඳ ඒ ස්වාමීන් වහන්සේගේ ඒ දෙමව්පියන් සහ ඒ සියලු පිළිබඳ පොඩ්ඩක් අපි දැනුවත් කරොත් ස්වාමීන් වහන්සේ. ඔව් අපේ පියාගේ නම ඩී අමරකෝන් අප්පුහාමේ. එහෙමයි. අපේ පියාගේ මුල් ගම අහුවෙන්නේ වීරකැටිය පැත්තට. එහෙමයි එහෙමයි. එතකොට අම්මා DKS ජයවික්‍රම. එහෙමයි. එතකොට අම්මලා ජීවත් උනේ පල්ලෙගම කියන පැත්තේ. පල්ලෙගම කියන්නේ දෙනියායේ ඉඳලා කිලෝමීටර 4-5ක් දුරින්. එහෙමයි. අම්මලයි මහගෙවල් තියෙන්නේ එහෙ. එහෙමයි. එතකොට අම්මා ඉස්කෝලේ ගිහින් තියෙනවා 5ට වෙනකන් විතරක්. එහෙමයි ස්වාමී. ඉතින් තාත්තා ඊට වැඩි දුර ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඒ කාලේ හැටියට මං හිතන්නේ තාත්තා ඉස්කෝලේ 9ට වගේ විතරයි ගිහින් තියෙන්නේ. එහෙමයි. ඒ කාලේ 9 කියලා කිව්වහම ඒක ලොකු තැනක්. එහෙමයි එහෙමයි. එතකොට පාසලේ ගුරුවරු නැති අවස්ථාවවලදී තාත්තට ලැබිලා තියෙනවා උගන්වන්න. එහෙමයි. ඒ කාලේ නම් කළේ එහෙම අය මොනිටර් ගුරුවරු මොනිටර් ඉස්කෝලේ මාත්‍රේ. එහෙම එහෙම එහෙමයි. එතකොට අපේ තාත්තා ඉගෙනගෙන තියෙනවා ඔය මොරවක ඉන්නවා බොහොම සුප්‍රසිද්ධ නමක් තියෙන කට්ටියක් ජය අබේ වික්‍රම කියලා. එහෙමයි. පඩිකාර මුහන්දිරන් අබේ වික්‍රම. එහෙමයි. එයාගෙන් ඉගෙනගෙන තියෙනවා අපේ තාත්තා එන්න. එහෙමයි. එතකොට තාත්තා අන්තිමේදී අර ගුරු සේවයෙන් ඉවත් වෙනවා විදුහල්පති හැටියට වැඩ කරපු පඩිකාර මුහන්දිරන් අබේ වික්‍රමත් එක්කලා ඇති කරගත්ත මොනවා හරි මානසික අර්බුදයක් මුල් කරගෙන. එහෙමයි එහෙමයි. ඊට පස්සේ තාත්තා ඉතින් ඔය වගා කරන්න පටන් ගත්තා. එහෙට ගැලපෙන වගාව තමයි තේ රබර්. එහෙමයි. ඒක වගා කරන්න පටන් ගත්තා. ඊළඟට පොඩි පොඩි වෙළඳාම් ඒවත් කරන්න පටන් ගත්තා. එහෙමයි. එහෙමයි අපේ ස්වාමිනාසය මෞතුමිය අම්මා ඉතින් ගෘහපාලිකාවක් හැටියට ගෙදරට සීමා වුණා.
පවුල සහෝදර සහෝදරිය කොහොමද අපි ඔක්කොම ඉන්නවා නම දෙනෙක් එහෙමයි පවුලේ නම ඒ කියන්නේ විශාල ලොකු පවුලක් එහෙමයි ඒ කාලේ කොහොමද ස්වාමීන් වහන්සේ අපේ දෙමව්පියෝ කියන්නේ දරුවෝ 10 11 12 ඒ වගේ හිටියනේ ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ පවුලේ කීවෙනියා වගේද ස්වාමීන් වහන්සේ මම අතරමැදි එක්කෙනා එහෙමයි එතකොට ඉහෙලින් හතරයි පල්ලෙහෙන් හතරයි මේ විදිහට එහෙමයි එහෙමයි දැනට ලොකු අක්කයි ලොකු අයියයි නැහැ එහෙමයි ඒගොල්ලෝ අන්තරා වෙලා අනිත් අය ඉන්නවා ඉතින් ඒක ස්වාමීන් වහන්සේ ගිහි ජීවිත කාලේ ස්වාමීන් වහන්සේ අධ්‍යාපන ලබන්නේ එහෙම කොයි වගේ පාසලකද ස්වාමීන් වහන්සේ දැන් ඒ පාසල ඒ කාලේ හිටිය විදුහල්පතිතුමා මෙහෙමයි පොඩිම කාලේ මම ඉස්කෝලේ ගියේ ගොඩකුඹුර කනිෂ්ඨ විද්‍යාලයට එහෙමයි අපි ඒ කාලේ ඉස්කෝලේ යන්නේ පයිම්මයි එහෙම සරෙප්පුත් භාවිතාවක් නැහැ ගමේ පයිම්මයි ගලෙන් ගලට පැන පැන එහෙමයි විල්ලිය ආයවල් ඔස්සේ ගිරිශිකර නැගගෙන එහෙම තමයි ඉස්කෝලේ යන්නේ අපි ඉතින් ඒක බොහොම මේ ස්වාභාවික පරිසරයක් තමයි පාසලේ තියෙන්නේ සංස අවසරයි මට සමා වෙන්න ඒ කාලේ ස්වාමීන් වහන්සේගේ ගිහි නම කොහොමද මගේ නම ධර්මසිරි ධර්මසිරි අමරකෝන් එහෙමයි එතකොට අපිට අම්මා ඉතින් ඔය අතනමකදී කන්න මොනවා හරි දෙයක් හදලා දෙනවා මේ බාස්කට් එකට දාලා. එහෙමයි. ඉතින් ඒකත් අරගෙන යනවා අයියලා අක්කලා අපි ඔක්කොම. එහෙමයි. ගිහිල්ලා ඉස්කෝලේ යරලා එන ගමන් මේ අර කන්දක් හම්බ වෙනවා. ඒ කන්දේ බැදි දෙල් ගස් තියෙනවා. එහෙමයි. ඒකෙන් දෙල් කොලයක් අහුලගෙන ඒකට බෙදාගෙන තමයි කන්නේ අපි. එහෙමයි. ඒ කියන්නේ සමහරක් වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මුළු ගමේම දරුවෝ ටික එතන ඒ කෑම එක වටේ පිරෙනවා. එහෙම ගැටලුවක් නැහැ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගියේ නැහැ ගමේ සියලු දෙනා. එහෙමයි. ගමේ සියලු දෙනා ඉස්කෝලේ ගියේ නැහැ. අපි කොහොමටත් ඉතාම සීමිත ගානක් මං හිතන්නේ මගේ මතක හැටියට 10% විතර වගේ තමයි ඉස්කෝලේ ගියේ. ඒ කාලේ. එහෙම එහෙම එහෙම. දොර ස්වාමීනාංශේ මතක් කරා ගිහි නම ධර්මසිරි දෙමව්පියන්ගේ ආශිර්වාදය ඒ වගේම සහෝදර සහෝදරියන්ගේ ආශිර්වාදය ඒ වගේම ස්වාමීනාංශ පාසලට කීව කීය දක්වා ස්වාමීනාංශ ගමන් කළා 6 වන ශ්‍රේණිය දක්වා සමත් වුණා ඊට පස්සේ තමයි මහාන වෙන්න ඒක ඇහලා ස්වාමීනාංශේ ගම්මානයේ තිබුණ පන්සල එහෙම ස්වාමීනාංශට මතකද ඔව් ගමේ අපි කියන්නේ ඒකට කොස්මෝදර පන්සල කියලා. එහෙමයි. ඒ හාමුදුරුවෝ අපිට බොහොම ලැබි. එහෙමයි. අපේ තාත්තලාටත් බොහොම ලැබි. ඒ හාමුදුරුවෝ ජ්‍යොතිෂයේ මොහොතට දන්න කෙනෙක්. එහෙමයි. ඉතින් අපි 15ක පොයට තමයි පන්සලට යන්නේ. එහෙමයි. ඊළඟට ය කලාතුරකින් තමයි ගැටබරුව පන්සලට යන්නේ. එහෙමයි. ගැටබරුව. ඒ අපේ ඒ නායක හාමුදුරුවන්ගේ ගම්මානයේ වැඩ හිටියේ පන්සලෙන් විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ නම එහෙම මතකද ස්වාමීන් වහන්සේ මට ඒ තරම්ම මතක නෑ මේ මං හිතන්නේ කිරම සද්ධානන්ද වගේ යන්තම් මට මතක හරීම මේ ප්‍රියමනාප මූණක් තියෙන එහෙමයි ප්‍රියමනාප හඬක් තියෙන ප්‍රියමනාප කතා ශෛලියක් ඇති කෙනෙක් හාමුදුරුවෝ එහෙමයි එහෙමයි ගමේ පන්සලේ හාමුදුරුවෝ ගම්මානේ සුවඳ ලැබමින් ගලින් ගලට පැන පැන ගමේ පුංචි දරුවන් සමග පුංචි කාලයක් ගත කරපු අපේ නායක හාමුදුරුවෝ ගිහි නමින් ධර්මසිරි උන්වහන්සේ නමටම ගැළපෙන ආකාරයට උන්වහන්සේගේ ජීවිතයේ තවත් පිටුවකට තවත් පැත්තකට පෙරළුණා අපි ඒ ගැන දැන් කතා කරමු අපේ ධර්මසිරි ශිෂ්‍යයා අපේ කථානායකයන් වහන්සේ ගිහි කාලේ මේ ධර්මසිරි ශිෂ්‍යයා 6 වෙනි වසර දක්වා අධ්‍යාපනය ලැබලා අම්මා තාත්තගෙන් අවසර අරගෙන පැවිදි බිහි භූමියට පත් වෙන්නට ඇති අපේ ස්වාමීන් වහන්සේ අවසරයි
මං අහන්න කැමති සාස මේ පැවිදි වීමට මහා පිනක් ඕනේ අපේ ස්වාමීන් වහන්සේ සිත මේ පැවිදි පැත්තට නැමුනේ මොන වගේ අදහසක් නිසාද මොන වගේ සිතිවිල්ලක් නිසාද ස්වාමීන් වහන්සේ ඒක මං හිතන්නේ මේ සංසාරගත පුරුද්දක් එහෙමයි එහෙම නැතුව ඔය කාලේ වෙනකොට මට සමාජයේ විශ්ලේෂණය කළා එහෙම අවබෝධයක් ඇතුව මහනුණා නෙමෙයි සංසාරගත පුරුද්දක් එහෙමයි අතීතයෙන් වර්තමානයට ආව ඒ අනුව ඉතින් පැවිද්ද තෝරගත්තා අපේ නායක හාමුදුරුවෝ පැවිදි වෙනකොට දෙමව්පියන්ගෙන් අවසර ගන්න අමාරු වුණාද සහෝදරයෝ යන්න නම් එපා එහෙම කිව්වද කොහොමද නායක හාමුදුරුවෝ මෙහෙමයි ඉතින් මම ඒ ළමා වියේදීම පැවිද්දට අවශ්‍ය කරන හැසිරීම් රටාවක් තමයි මගේ තිබිලා තියෙන්නේ එහෙමයි කියන්නේ කෑම ගන්න ගියත් එරමිනියකුත් ආගෙන බිම වාඩි වෙලා එහෙම තමයි මේ ඉඳලා තියෙන්නේ ඒ කාලේ ඊළඟට මේ බන කියනකොට කොලයක් අරගෙන බන කියන ස්වභාවේ ඒ එහෙම ගස්වල කොළ තියෙන්නේ එහෙමයි එහෙම අරගෙන බන කියන ස්වභාවය තමයි තිබිලා තියෙන්නේ එහෙමයි ඉතින් ඒක නිසා ලොකු කම්පනයක් ගෙදරට ලැබුණේ නැහැ ඒ නිසා ඒ ගුල්ලන්ගේ ආශිර්වාදේ මට ලැබුණා ඒකට ඒ කාලේ ස්වාමීන් වහන්සේ ඇත්තටම පැවිදි කරන්නේ ගෙදර ඉන්නේ පුණ්‍යවන්තම දරුවා මේ සතර කේන්දරේ පාළු නැත්තම් ගෙදරට හදා ගන්න බැරි දෙමව්පියන්ට හදා ගන්න බැරි පාසලට හදා ගන්න බැරි දරුවා නෙවෙයි මහාන කරන්නේ මහා පුණ්‍යවන්තම දරුවා ස්වාමීන් වහන්සේගේ පෙරපින් බලය නිසා ඒ ඒ ඒ ඒ ඒක ස්වාමීන් වහන්සේගේ ජීවිතයට ජීවයක් වෙලා කැවිලා තිබිච්ච නිසා ස්වාමීන් වහන්සේම කියනවා ගිහි ජීවිත කාලය තුල කොස් කොලයක් අරගෙන දෙල් කොලයක් අරගෙන බණ කිව්වා සමහරක් වෙලාවට බෙස්සීට් එකක් අරගෙන පොරෝගන ආමුදුරණමක් වගේ තින්න ඇති ස්වාමීන් වහන්සේ එහෙමයි ඒතර ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ පළමුවෙම පැවිදි භූමියට පත් වෙන්නට වැඩ යන්නේ කොයි පන්සලට ස්වාමීන් වහන්සේ මේ ඒක ඊතා මේ විස්මිත කතන්දරයක් අපේ තාත්තා උග්‍ර ධර්මපාලවාදීක හා එහෙමයි ඒ නිසා ඒ භක්තිමත් බව නිසා ඒ දවස්වල මගේ මතකයේ හැටියට සෑම සතියකටම වරක් සිංහල බෞද්ධයා පත්‍රයේ අච්චු ගන්නවා එහෙමයි එතකොට අපේ තාත්තා මුදල් බඳලා තිනෝ මේක තැපෑලෙන් ගෙන්න ගන්න එතකොට අවුරුද්දකට පත්‍ර 52ක් විතර ගෙදෙට්ට එනවා මගේ මතකෙ එහෙමයි එතකොට මේ පත්‍රයේ තාත්තා හඬ නැගෙන්න හඬ නගලා කියනවා ආ ශබ්ද කළා කියන්නේ ඒ කියන්නේ ගෙදරට ඔක්කොටම ඇහෙන බලනවා නෙමෙයි පත්‍රයේ හයියෙන් කියවනවා හැමෝටම ඇහෙන්නත් එක්කලා එහෙම ඉතින් මේ මේකේ තිබුණ නිවේදනයක් අපේ අතිගරු දඹගස්සාරේ මහානායක මාහිමිපාණන් වහන්සේ නිවේදනයක් දාලා තිබුණා නැගෙනහිර පළාතේ බෞද්ධ කටයුතු සඳහා සිය දෙනෙක් පැවිදි කිරීමට බලාපොරොත්තු වෙනවා ඒක නිසා ඉල්ලුම් කරන්න කියලා එහෙම එතකොට මේක දැක්ක හැටි මම තාත්තට ගෝ මේකට ලියන්න කියලා හැබැයි තාත්තා ඒකට උනන්දුනේ නැහැ එහෙම මං ඉතින් වරින් වර කියන්න ගත්තාම බැරිම තැන තාත්තා අපේ ලොකු අක්කට පැවරුවා මේකට ලියුමක් දාන්න කියලා. ඒ අනුව ලියුමක් දාපුවම අපේ දඹගස්සාරේ මහානායක හාමුදුරුවෝ උන්වහන්සේ සේරුවිල පළාතට කළ තියෙන සේවයේ පිළිබඳව ඇතුළත් වන පොඩි පොත්පත් කීපයක් අච්චු ගහලා මේ තිබුණා ඒවා කීපයක් තැපෑලෙන් එව්වා. එහෙමයි. ඉතින් මේ විදියට ලිපි මගින් සම්බන්ධතාව තිබුණා. එහෙමයි. ඉතින් ඔහොම ඉන්නකොට දවසක් හැන්දෑවේ පහට පහමාරට විතර අපේ ගෙදරට එනවා හාමුදුරුවෝ හතර නමක් විතර. එහෙමයි. ඒ අතර අපේ අර දඹගස්සාරේ මහානායක හාමුදුරුවොත් වඩින බව තමයි පේන්න තියෙන්නේ. මොකද උන්වහන්සේගේ ශරීරයේ වර්ණය සුදුයිනේ. එහෙමයි එහෙමයි. අනිත් අයට වඩා සුදුයි. එහෙමයි. ඉතින් ඈතදිම දැක්කහම අපි අඳුනගත්තා. මේ ඉතින් ඔය වෙනකොට අපේ ලොකු අයියා වැඩ කළේ නොතාරිස් කන්තෝරුවේ ක්ලාක් කෙනෙක් හැටියට. එහෙමයි. තැපල් කන්තෝරුවට කොටපොල තැපල් කන්තෝරුවට ඇවිල්ලා අපේ නායක හඳුන් ලහලා තිනවා මේ ඇඩ්‍රස් එක තියෙන තැනට යන්නේ කොහොමද කියලා.
එතකොට තැපල් කාන්තෝරෙන් කියලා තිනවා ඒ ඉස්සරහ මේ තැපල් කන් මේ නොතාරිස් කාන්තෝරේ ඉන්නවා ඒ ගෙදර ළමෙක් කියලා. එහෙමයි. ඊට පස්සේ අපේ ලොකු අයත් එක තමයි ගෙදරට ආවේ. ආහ්. ඉතින් ඔහොම තමයි ඒකට මග පෑදුනේ. ඒ කියන්නේ එදාම ස්වාමීනා එදාම වෙනවා මාන වෙන. අපි නායක හාමුදුරුවෝ වැඩම කරලා තිනෙම දඹගස්සාර නායක හාමුදුරුවෝ වැඩම කරලා තිනෙම මේ ධර්මසිරි කුමාරයා එහෙම නැත්නම් කුමරු තමන්ගේ පන්සලට වඩම් පැම එකගෙන යනවා. ඒ ගමනට ගියපු හාමුදුරුවෝ කෙටියෙන් මතක් කරන එක මතයි දොඩන්දුවේ ධම්මාරාම ලොකු හාමුදුරුවෝ ඊළඟට අලුත්ගම සුමනසාර ලොකු හාමුදුරුවෝ ඊළඟට තව සුමන වංශ කියලා තව හාමුදුරු කෙනෙක්. ඔය කීප දෙනා වහන්සේ තමයි අපේ නිවසේ වැඩම කළේ. මේ මගේ ගමනට එහෙමයි එහෙමයි. ඒක ස්වාමීන් වහන්සේ එතන ඒ ස්වාමීන් වහන්සේලෙක් වැඩම කරන්න යදුනේ කොයි පන්සලටද නැගෙනහිර කෙලින්ම අපි ආවේ දොඩන්දුවට. එහෙමයි. දොඩන්දුවට. මොකද සීරුවිල කියන්නේ ওই කාලේ වෙනකොට 60 ගණන් වෙනකොට බොහොම අතිශය දුෂ්කර ඒ වාතාවරණයක තිබුණේ. එහෙමයි. ඉතින් අපේ ගුරු හාමුදුරුව දඹගස්සාරේ මහානායක හාමුදුරුව ගෝලිය හැදුවේ ওই දොඩන්දුව කුමාර මහාවිහාරේ. ආ එහෙමයි එහෙමයි. එතකොට එදා මම ආවේ ওই දොඩන්දුව කුමාර මහා විහාරයේ. එතන ඒ පැවිදි වෙන්න කොච්චර වගේ කාලයක් හිටියද ස්වාමීන් වහන්සේ? මම හිතනවා මාස 6ක් 7ක් වගේ හිටියා. එතන 100ක් නමක්ම පැවිදි කරා. නෑ. ඒ නිවේදනයට ආවේ මං විතරයි. බලන්න. නිවේදනයට එක්කෙනෙක් ආවා. හැබැයි 100ම සම්පූර්ණ කරන්න පුළුවන් මහා ශ්‍රේෂ්ඨ උත්මයෙක් අපිට ලැබුණා. ස්වාමිනාස එතකොට පැවිදි භූමියට පත් වෙලා ස්වාමිනාස පැවිදි භූමියට පත් වෙච්ච දවස ගැන මතක් කරොත් එහෙම ස්වාමිනාස ඔව් පැවිදි භූමියට අපි දැන් ওই වෙනකොට අපේ නායක හාමුදුරුවෝ රන්න කහඳා මෝදර තංගල්ල ওই වගේ පළාත් වලට ගිහිල්ලා තව ළමයි පිරිසක් අඬ ගහගෙන ඇවිල්ලා හිටියා දන්න හාමුදුරුලට කියලා එතකොට අපේ මහාන පින්කමට ඔක්කොම එකතු වුණා 13ක් විතර එහෙමයි එතකොට අපි දැන් පෙරහැරෙන් එනවා. පෙරහැර පටන් ගත්තේ තිරාණගම සුමනාරාමෙන්. ආ එහෙමයි එහෙමයි එහෙමයි. තිරාණගම සුමනාරාමෙන් තමයි මේ පැවිදි වෙන අයගේ පෙරහැර ගලෝඩ විහාරයට ආවේ. එහෙමයි. ගලෝඩ විහාරේ කුමාර මහා විහාරය කියන්නේ දෙකක් නෙමෙයි එකක්. එහෙමයි. ඉතින් මේ රටේ හිටියා මහා පඬිරුවණක් ඒ තමයි පොල්ලොත්තේ බුද්ධදත්ත මහානායක හාමුදුරුව. එහෙමයි. අම්බලංගොඩ අම්බලංගොඩ අංගාරාම අධිපති හාමුදුරුව. ඉතින් උන්වහන්සේ භාෂා ශාස්ත්‍ර පිළිබඳ මහා ගැඹුරු දැනුමක් තිබෙන අග්ගමහා පඬිත උපාධියත් උන්වහන්සේට බුරුමෙන් පිරිනැමුවා. එහෙමයි. එතකොට උන්වහන්සේ තමයි මේ මහාන පින්කමේ මූලිකම ආසනේ වාඩි වුණේ. එහෙමයි. උන්වහන්සේගේ පින්බර දෑතින් තමයි සිවුරුපටිය මගේ කරේ ගැට ගැහුවේ ද. පොල්ලත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ කියන්නේ බුරුමේ චට්ට සංඝායනාවට ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමින්වහන්සේක වැඩම කරලා මූලාසනයක වැඩ සිටියේ ස්වාමින්වහන්සේ නමක් පමණක් නෙවෙයි අද ඔබත් මමත් පාලි දැනුම මග දේශනාව ඉගෙන ගන්න පාලි භාෂාව තරණය පළවෙනි පොත දෙවෙනි පොත තුන්වෙනි පොත අධ්‍යාපනය ලබන්නට පාලි දනුම ලබන්නට මහා ශක්තියක් වුණ ඒ පාලි භාෂාව තරණය පොත අපිට දායාද කරපු මහා ස්වාමින්වහන්සේ. ඒ ස්වාමින්වහන්සේ තමයි ස්වාමින්වහන්සේගේ සිවුරුපටේ බඳින්නේ. ඒක උපාධ්‍යයන් වහන්සේ භාවයට උපාධ්‍යයන් වහන්සේ හැටියට නෑ ආචාර්යවරයන් වහන්සේ හැටියට දමගස්සාරේ මහානායක හාමුදුරුව පොල්ලොත්ති බුද්ධදත්ත නායක හාමුදුරුව උපාධ්‍යයන් වහන්සේ. ඒකෙම ස්වාමින්වහන්සේ මං හිතන්නේ ස්වාමින්වහන්සේට මේ රටේ ජීවත් වෙච්ච මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා දෙන්නෙක්ගේ ආශිර්වාදයේ සෙවන මුල් දවසේම ලැබිච්ච එකම තමයි මහා පින කියන්නේ. ස්වාමින්වහන්සේ ඊට පස්සේ ස්වාමින්වහන්සේ පැවිදි සාමණේර කාලයේ කොහෙද කොහොමද ස්වාමින්වහන්සේ? මේ සාමණේර කාලේ අවුරුදු 3ක් විතර හිටියේ ඔය කුමාර මහ විහාරෙමයි. පිරිවෙනේ ඉතින් පත පොත කරවණේවා. ඒවා සිද්ධ වුණා වත් පිළි කියන ඒවා ඔක්කොම සිද්ධ වුණා ඒ මූලික අධ්‍යාපනය ලැබුණේ එතනින් එහෙම පිරිවෙන් අධ්‍යාපනය එතනමයි එතනම තියෙනවා එහෙම විභාග කටයුතු ඒ වගේ දේවල් ස්වාමීන් විභාග කියලා එහෙම ලොකු විභාගයක් ඒ කාලේ නැහැ සාමාන්‍ය විභාග එහෙම සාමාන්‍ය හැබැයි සාමාන්‍ය විභාග කිව්වට මම හිතන්නේ
ඒ කාලේ ස්වාමීන් වහන්සේලාගේ ජීවිත ගත්තම පොල්වත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුව දුඹගස්සාර නායක හාමුදුරුව වගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් ලැබිච්ච ආభాසය ඒ සෙවන ඒ පාලි දනුම ඒ කතිකත්වය ආයේ කිසි කෙනෙකුට සමාන කරන්න බැරි විදිහට ස්වාමීන් වහන්සේලා ලැබුවා ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපේ කොටපොළ අමරකිත්ති සාමණේරයන් වහන්සේ දැන් උපසම්පදා භූමියට පත් වෙනවා ස්වාමින්වහන්ස උපසම්පදා භූමියට කොහොමද ස්වාමින්වහන්ස ඇතුල් වෙන්නේ උපසම්පදා වෙදී විශේෂයක් වෙනවා ඒ තමයි අපේ දමගස්සාර මහානායක හාමුදුරුවෝ නිකායෙන් විශේෂ ඉල්ලීමක් කළා සේරුවිල අලුතෙන් සීමාවක් සම්මත කරනවා ඒ සීමාවෙදිම මේ අය උපසම්පදා කරන්න කියලා ඉතින් ඒක නිකායේක අනුමත කළා ඒ 1970 70 ජූලි මාසේ 8 වෙනිදා සීමා සම්මතයෙන් එතකොට මම ඇතුළු කීප දෙනෙක් පොලිරවත්තේ පඤ්ඤාකිත්ති හාමුදුරුව ඇතුළු කීප දෙනෙක් උපසම්පදා වුණා ඒ සීමා සම්මතයේ දවසේ ඒ කියන්නේ සානස 1970 වසර තමයි ස්වාමිනාස උපසම්පදා වුණේ ඒතර ස්වාමිනාසේ ඒතර උපසම්පදා වගත්තොත් එහෙම ස්වාමිනාස මේ වෙනකොට වස් 50 දැන් වෙනෝනේ 70 ඉඳලා එහෙම 52ක් වගේ වෙනවා 52ක් වගේ වෙනෝනේ එහෙමයි ඒ උපසම්පදාවට මම පොරෝපු ඇත්තෙම මේක මතක් කරන්න ඕන උපසම්පදාවට පොරෝපු දෙපට සිවුර ඉනේ බැඳපු පටිය තාම මගේ අල්මාරියේ තියෙනවා අවුරුදු 52ක් අනේකයි බුදුරජාණන් වහන්සේ වදාළේ බුදු පුතේකට පූජා කරන සිවුර කවදාකවත් අනර්ථයේ පිණිස පවතින්නේ නැහැ ඒ සිවුර බුද්ධ ශාසනය චිරජීවනයේ සඳහා උපකාර වෙනවා අපි කතා කරමු අපේ නායක හමුදුර එක්ක ඊනග දේ සම්බන්ධයෙන් එහෙමයි ඒ ළමාවී පාඩම් කරපු සාමනීර බණදහම් පොතක් තාම තියෙනවා නායක හඳුනි කොච්චර අවුරුදු 52ක් මේවා තියෙනවා කියන්නේ ඔබ ඔබ කල්පනා කරන්න සමහරක් වෙලාවට ඔබ අප පොඩි ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන් ඔබ සමහරක් වෙලාවට ඔබ ගිහි ජීවිතේ ගත කරා නම් අවුරුදු 52 දෙයක් ඔබ ළඟ තියෙනවද රත්තරන් රිදී මුතු මැණික් තියෙන පුළුවන් හැබැයි මේ වගේ බණ පොතක් සිවුරක් පටියක් මේ වගේ දෙයක් අවුරුදු 52ක් ආරක්ෂා කරගෙන ඉනවා කියන එක අපේ ස්වාමීන් වහන්සේලා පැවිදි ජීවිතයේ පිළිබඳ තිබිච්ච ශ්‍රේෂ්ඨත්වය විශේෂයෙන් මම ගත්තොත් එහෙම මගේ ජීවිතේ හිටිය මහා වීරවරයෙක් තමයි අපේ කොටපල නායක හාමුදුරුව අපි මේ පිළිබඳ තව ස්වල්ප වේලාවකින් කතා කරමු අපේ ධර්මසිරි ශිෂ්‍යයා පැවිදි භාවයට පත් වෙලා අපේ පොල්වත්තේ බුද්ධඝෝෂ නායක හාමුදුරුව බුද්ධදත්ත නායක හාමුදුරුව ඒ වගේම ආරම්භ වෙල නායක හාමුදුරුවන්ගෙන් සිවුරු පටියේ ගැට ගහගෙන සාමණේර භූමියට ඇතුල් වෙලා උන්වහන්සේ දැන් උපසම්පදා භූමියට ඇතුල් වෙනවා සේරුවිල ඒ විශේෂ සීමා මාලකයේදී උන්වහන්සේ උපසම්පදා භූමියට ඇතුල් වෙලා ඒ අවශ්‍ය කරන ධර්ම විනය දැනුම මොකද ඒ කාලේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේලාගෙන් ඇත්තටම ධර්ම විනය දැනුම ලබා ගන්න පිනක් තියෙනවා නම් ඒක මහා වටිනාකමක් මොකක් නිසාද ඒ කාලේ ස්වාමීන් වහන්සේලාට බරක් තිබුණ නැහැ මේ ත්‍රිපිටක ධර්මයට බුද්ධ ශාසනයට මේ සසුන් පිළිවෙත් මගට පුදුම ගරු කිරීමක් තිබුණා අපේ කොටපල නායක හාමුදුරුවෝ ඒ උපසම්පදා භූමියට පත් වෙලා උන්වහන්සේ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සෙවණේ හැදුන වැඩුණා ඒ අවශ්‍ය කරන ධර්ම දැනුම අවශ්‍ය කරන
ඒ විනය දැනුම ලබාගෙන උන්වහන්සේ මේ ශ්‍රී ලංකාවටම මහඟු ධර්ම සේවාවක් කරන උත්මයෙක් බවට පත් වුණා. අපි ස්වාමීන් වහන්සේ මේ කාලය තුල ස්වාමීන් වහන්සේ වැඩ හිටිය විහාරස්ථාන පිළිබඳ ස්වාමීන් වහන්සේ පොඩි මතක් කිරීමක් කරොත්. ඒ කියන්නේ පැවිදි වූ දාසිට. පැවිදි වූ දාසිට. ඔව් පළමුවෙන්ම පැවිදි ජීවිතේ පටන් ගන්නේ දොඩන්දුව කුමාර මහ විහාරයෙන්. ඊළඟට ගම්පහ විද්‍යාශේකර පිරිවෙන. මේ කෙටි කලක් අධ්‍යාපන කටයුතු වල නිරත වුණා. ඊළඟට කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදයේ පිරිවෙන. එතන අවුරුදු 5ක වගේ කාලයක් අධ්‍යාපන කටයුතු වල නිරත වුණා. ඒ වගේම පැපිලියානි සුනේත්‍රා දේවි පිරිවෙන ඔය ආදී වශයෙන් හොඳම අත්දැකීම් අපිට ලැබුණේ මේ මාලියාකන්දේ විද්‍යෝදයේ පිරිවෙනින්. මොකද බොහොම ජේෂ්ඨ මට්ටමේ ස්වාමීන් වහන්සේලා අපිට ආශ්‍රයයට ලැබුණා. ඒ ඒ කාලේ මම හිතන්නේ විද්‍යෝදය පිරිවෙන කියන එක නායක ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔය අද මේ වර්තමාන කාලේ වෙන්න පුළුවන් මීට දශකයකට එකහමාරකට එහා පැත්ත වෙන්න පුළුවන් අධ්‍යාපනය නොලබපු ස්වාමීන් වහන්සේ නමක් නැති තරම්. ඒ තරම් ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනයක් තමයි. අපි ඉගෙන ගන්න කාලේ පිරිවෙනේ ප්‍රධානිය තමයි කලුකුඳේ පඤ්ඤාසේකර නායකහඳුර. එහෙම එහෙම එහෙම. එතකොට උගන්නපු අනිත් හාඳුරලා තමයි තලල්ලි ධම්මානන්ද නායකහඳුර. එහෙම. රද්දල්ලි පඤ්ඤාලෝක නායකහඳුර. එහෙම. විනරුයි අනුමදසි නායකහඳුර. ඊළඟට වීරගොඩ අමරමෝලි නායකහඳුර. තෙල්ලමුරි පවර්ගීති නායකහඳුර. ඊළඟට පල්ලාවෙල්ල සද්ධාතිස්ස නායකහඳුර. ඔය වගේ මහා කීර්තිමත් අය තමයි ඒ කාලේ පිරිවෙනේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්නේ. අපිට කියන්න දෙයක් නෑ ස්වාමීන් වහන්සේ ආපු ගමන් මාර්ගය තුල මේ වගේ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලාගේ සේවන ලැබුණ නම් ස්වාමීන් වහන්සේ ලැබපු ධර්ම දැනුම ධර්ම කතිකත්වය මේවා පිළිබඳ මං හිතන්නේ උන්වහන්සේලා ගත්තම හැම පැත්තකටම වික්තයි විසරදයි ස්වාමීන් වහන්සේ. ඒතර අපේ ස්වාමීන් වහන්සේ පිළිබඳ අපිට අමුතුවෙන් අටුවා ටීකාවක් වෙන්නේ නෑ. ස්වාමීන් වහන්සේ ඒ විද්‍යෝදයේ පිරිවෙනේ විද්‍යෝදය ආයතනයේ අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන ලැබන කාලේ ස්වාමීන් වහන්සේට මහා පෞරුසත්වයෙන් යුක්ත මහා වෘක්ෂයන් වගේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ අධ්‍යාපනය ලැබිලා තියෙනවා. අපි ස්වාමීන් වහන්සේ මම අහන්න කැමතියි ස්වාමීන් වහන්සේ විදේශ චාරිකා විදේශ ගමන් ධර්ම ප්‍රචාර කටයුතු මේ වගේ දේවල් වලට මොන වගේ රටවල් වලට සම්බන්ධ වෙන සායනස ඉන්දියාවට තමයි මම වැඩිපුර ගිහින් තියෙන්නේ. එහෙමයි. ඒකට හේතුව මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳපු සවැත් නුවර ගන්ධකුටිය. එතන රෝස මල් අතුරලා අලංකාර පින්කම් කීපයක්ම අපි කළා. එහෙමයි. හේතුව මොකද මේ ගන්ධකුටියට කවුරුවත් මල් පූජා කරන්නේ නැහැ. මේ මොකද මල් ගන්න තැනකුත් නැහැ ළඟ. එතකොට ඉටිපන්දම් පත්තු කරනවා, හඳුන් කූරු පත්තු කරනවා, ওই තායිලන්තේ වගේ රටවල් වලින් එන අය රත්තරම් පටි අලවනවා. ඔච්චරයි. ඒ නිසා තමයි මං හිතුවේ මේ අනේ මෙතෙන්ට මේ රෝස මල් වගේ දෙයක් මොනවා හරි පූජා කරන්න ඕන කියලා. එතකොට හොයලා බලාපුවාම මේ පහසුවෙන් ගන්න පුළුවන් එකම දේ තමයි රෝසමල්. එහෙමයි. එතකොට අපි රෝසමල් තියෙන ලක්නව් වල මල් මාකට් එකෙන් අපි ගෙන්න ගන්නවා විශේෂ වාහනයකින් රෝසමල්. ගෙන්නලා ඉතින් ඒ කුටිය බුදුහාර වැඩ ඉඳපු තැන අපි අතුරලා ඒක සානස් ඉන්දියාවේ මම හිතන්නේ යම්කිසි ආරම්භයක ලංකාවේ යම්කිසි ආරම්භයක සනිටුහනක් වෙන්නේ නැති මේ පූජාවල් අපි ගැන කතා කරමු සන්නස. ඒතර විදේශ රටවල් වල ස්වාමීන් වහන්සේ ඇමරිකාව වගේ රටවල් ගත්තන් පස්සේ විවිධ යුරෝප් රටවල් ගත්තන් පස්සේ ධර්ම දේශන මම ස්වාමීන් වහන්සේ මම අහන්න කැමති ස්වාමීන් වහන්සේ ඒ කාලේ මේ මීට දශක 4කට 5කට ඉස්සෙල්ලා මේ ලංකාවේ ධර්ම දේශකයන් වහන්සේලා බොහොම ආඩුයි. ස්වාමීන් වහන්සේ ගුවන් විදුලියේ ධර්ම දේශනා කරන උට අපේ අම්මලා අපිව කොටපල නායක හමුදුරන්ගේ බණක් යන්නේ කියලා අපිව රේඩියෝ එක ළඟට ලං කරලා ඒ ආභාසය අපිට ලැබුණා ස්වාමීන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේ ඔය පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරපු දවසේම නිකන් සන්නසර පොඩි මතකයක් තියෙනවා සන්නස. මේ පළවෙනි ධර්ම දේශනාව හොඳට මතකයි. හේතුව මොකද ඒක ප්‍රචාරය වුණේ නැහැ.
प्रचार हेतु एमाय मे ये निष्पादक क्यूवा मेन्न मे मे वगे वचन मेके तीरण एक हंद एक गेलपेन्ना किल क्यूवा බලන්න ඒ කාලේ ධර්මදේශනාවක ප්‍රමිතිය කොච්චර ඉහළ මට්ටමකින් සැලකුවද එහෙම එහෙම මොනවද වචන ඔයගොල්ලෝ කියලා කියපු වචන ආ එහෙම එහෙම ඒක හන්දේ බණ ප්‍රචාරය කළේ නැහැ එහෙමයි එතකොට බණ ගුවන්විදුලියේ කියන්නේ ඉස්සර වෙලා මම හරියට බණ ඇහුවා ගුවන්විදුලියේ රාත්‍රී 8ට උදේ 8ට ये वे हिंडीगल नायक हांदुरंगे बान इलांगट पीदासी नायक हांदुरंगे बान मडी नायक हांदुरंगे बान नारद हांदुरंगे बान कुटिकावत्ते हांदुरंगे बान तलाली दम्मानंद नायक हांदुरंगे बान इवके प्रवीण अंगे बान इलांगट वेलमिटिया वे दम्मरक्कित नायक हांदुरंगे बान इव आई थिंक मम अहला ये बान मम लिया गन्नवा केटी එහෙමයි මම බණ කියන්න පුරුදු. ඒතර නායක හඳුරන්නේ මම දැනගන්න කැමති. නායක හඳුරු මේ වර්තමාන කාලයේ මේ භික්ෂු සමාජ මම කියන්න ඕනේ ඒකට තව එකක්. මොකද මේ අපි කල්පනාවේ කාර්ය වෙන්න ඕනේ ඇයි මේ පිරිසක් වෙනම පෙළගස්සන්න හදන්නේ කියලා. දහම තියෙන්නේ නිදහසේ හොයන්න විමසන්න. දැන් බුදුහාඳුරු වෙනම පිරිසක් පෙළගැස්සුවේ නැහැනේ. කැමති කෙනෙක් ආවනම් බණ කිව්වා යන්න ඉවරයි සම්බන්ධයක් නැහැ ඊට පස්සේ නායකහඳුරු මට හිතෙච්ච එකක් තමයි නායකහඳුරුනේ ඔය කියන කණ්ඩායම බුදුහාමුදුරුව ඇවිල්ලා බණ කිව්වත් අහන එකක් නැහැ අහන්නේ බුදුහාමුදුරුව කිව්ව බණ අහන්නේ කොහොමද මේ කියන භික්ෂු කණ්ඩායම ඇත්තම කියන අසපු ඒ කණ්ඩායම ජර්මනියේ සිංහල බෞද්ධ ගෙවල් වල තිබිච්ච සියලුම බණ පොත්පත් ගෙන්නලා පිච්චුවා බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හඳුරුව රේරුකාණ චන්දිමල් නායක හඳුරුව ඒ කියන්නේ මේ කියන භික්ෂුවගේ බණ පොත් තිබ්බට කමක් නැහැ අනිත් සියලු බණ පොත් ගෙනල්ලා පිච්චුවා රේරුකාණ චන්දිමල් හඳුරුව කියන්නේ අපිට පහළ නෑ මේකෙන් තේරුම් ගන්න මේ මොකටද මේ ලැහැත්ති වෙන්නේ කියලා जर्मनी दायक पौलोट इकट वनमेक ने दाल हिटिया बनपोत तुक्म गिन्नगा मे आगे बनपोत सीडी वितरा इतकोट एव इतर कर्ला सीलूम बनपोत गिन्नगिन गिंदर तिब बुद्धकोशांद्र मे त्रिपिटक मे पालीटना सिंघल अटवा उक्म कंदग्गल गिंदर तिब्बा गेन समर्ट मे आया दंडे मेकाय अभी तेरूंगा उतम मे श्रद्धा निशा मोडवेन्नेप मम हितनवा अपे लंका वे वेडइन्न नायक स्वामीन हंसलाट अनुनायक स्वामीन हंसलाट महानायक स्वामीन हंसलाट अपे स्वामीन हंस कीपु कारणे मठ तेरुनानां उन्न हंसलाट नोतेरेन्न हेतु अक्ने मम हितनवा दंवत् मे संदह वेड पिलिवेलक् ඇති කල යුතුයමයි අපේ නායක හඳුරන්නේ අපිට තව ගොඩක් දේ කතා කරන්න තියෙනවා අපි මොහොතක් නායක හඳුරන විවේකයක් ගන්න මේ දහම් කතිකාවත යෙදෙන වෙලාවේ ස්වාමීන් වහන්සේ මට ස්වාමීන් වහන්සේගෙන් නිකන් දෙයක් අහන්න හිතුණා ස්වාමීන් වහන්සේ මේ වර්තමාන කාලයේ ස්වාමීන් වහන්සේ හරි නිකන් ආටෝප සාටෝප වැඩි ස්වාමීන් වහන්සේ ඇත්තරම ස්වාමීන් වහන්සේ ආටෝප සාටෝප වැඩි කාගේද ස්වාමීන් වහන්සේ මෙහෙමයි ඒක ගිහි අයගේත් පැවිදි අයගේත් දෙපක්ෂෙම වැඩි වෙලා තිනවා හැබැයි මේ භික්ෂු ජීවිතයේ තුලටත් මේක ඇවිල්ලා තිනවා ස්වාමීන් වහන්සේ ඒතර ස්වාමීන් වහන්සේ उपहंसेलाट अपे नायक स्वामी नहंसेलाट सेवनक लभुना भूमियाक लभुना अववाद लभुना
ස්වාමින්වහන්සේලා නිකම්ම ආපු ගමනක් නෙවෙයි. ඒ නිසා ස්වාමින්වහන්සේලාගේ ගමන පිළිබඳ කතාව පිළිබඳ ස්වාමින්වහන්සේලාගේ හැම දෙයක් තුළම අපිට හරි නිවිච්ච කමක් දන්නවා. ඇයි ස්වාමින්වහන්සේ මේ භික්ෂු සමාජයේ මේ විදිහට වෙනස් වෙන්න තියෙන්නේ? මොකක්ද අපිට මේකට කරන්න ඕන ස්වාමින්වහන්සේ හිතන්නේ? ඒක ඊටාම වැදගත්ම ප්‍රශ්නයක්. මේ මෙන්න මෙහෙමත් එකක් තියෙනවා. එහෙමයි. ඕනම දෙයක් කල් යනකොට පොඩ්ඩක් විවිධ පරිවර්තනවලට භාජනය වෙනවා. එහෙමයි. සමාජයක්නේ. එහෙමයි. ඒ පරිවර්තන හොඳ පරිවර්තනයක් වෙන්නත් පුළුවන්, නරක පරිවර්තන වෙන්නත් පුළුවන්. එහෙමයි. එතකොට එවැනි අවස්ථාවක මේක සමාලෝචනය කරන මූලස්ථානයක් අවශ්‍යයි. සමාලෝචනය කරලා මේක මොනිටර් කරලා ඒ පිළිබඳ තීන්දුව තීරණ නිවැරදි ඒවා මහා සංඝයාට ලැබෙන්න ක්‍රමයක් අවශ්‍යයි. ඒක සාමිනාස කියන්නේ අපේ මේ භික්ෂු සමාජයේ තියෙන නායකත්වයේ දුර්වලකමක් තියෙනවද මේ පොඩි ස්වාමින්වහන්සේලා සකස් කරන්න? නැත්තම් මේ පොඩි ස්වාමින්වහන්සේලා Tamanට ඕනේ ගමනක් යන යමින් පවතිනවද? ස්වාමිනාස මේකට මම හිතන ස්වාමිනාස තරම් සුදුස්සෙක් අවුරුදු 60ක පැවිදි ජීවිතයක් අද දවසේ අවුරුදු 50 ගණනාවක ස්වාමිනාස උපසම්පදා ජීවිතයක් ස්වාමිනාසේ බාධක කම්කටොළු මේ නෙළුම්මල් මතින් ආපු ගමනක් නෙවෙයි. මේවා දරාගෙන ස්වාමින්වහන්සේ වැඩම කරා. ස්වාමින්වහන්සේ පොඩ්ඩක් මේ ගැන අපේ මේ වර්තමාන කාලේ ස්වාමින්වහන්සේලාට හැඩ ගැහෙන්න මොකද්ද දෙන්න පුළුවන් උපදේශ ස්වාමින්වහන්සේ? මෙහෙමයි. පළමුවෙනි කාරණේ තමයි මේ මේ ආයතනේ, සංඝ ආයතනේ, මේකේ ඉන්න ප්‍රධාන හාමුදුරුවරු සමාවෙලා මීට වඩා දැඩි අවධානයක් සහ ක්‍රියාකාරීත්වයක්, ඊට අනුරූප වන ක්‍රියාකාරකම් කඩිනමින් පෙළගස්වා සංඝ සමාජයට එකතු කරන්නට ඕන. ඒක තමයි පළවෙනි කාරණය. එතකොට ලොකු පිරිහීමක් තියෙනවාය කියලා එහෙම හිතන්න අමාරුයි. ඒ ඔය මේකයි වෙලා තියෙන්නේ. දැන් මාධ්‍ය කියලා එකක් තියෙනවනේ. එහෙමයි එහෙමයි. ඒ මාධ්‍යෙන් හාමුදුරුවන්ගේ හොඳ ප්‍රචාරය කරනවට වඩා වැරද්ද තමයි මතු කර කර පෙන්නන්නේ. මේකට කණ්ඩායමක් ඉන්නවා. ඔව් අන්න ඒක තමයි. වෙනම් භික්ෂුන් වහන්සේලාගේ දුර්වලකම් පෙන්නන්න, දුරු භික්ෂුන් වහන්සේගේ දුරකතන පණිවිඩයක් වෙන්න පුළුවන්, නොමනා දෙයක් වෙන්න පුළුවන්, අරගෙන සමාජයට ලෝකයේ හැමෝට අරගෙන යන්න තවම කණ්ඩායමක් ඉන්නවා නායක හාමුදුරනේ. අන්න ඒක තමයි. එතකොට මේ මාධ්‍ය ආයතන එක එකනගේ මුදල් වලට අනුව හැසිරෙනවා වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට මේ 14ක් දෙනෙක් කරන යම් යම් නොගැලපෙන ක්‍රියාකාරකම් මාධ්‍යයට අරගෙන මේ සමාජයට මුදා හරින්නේ සමස්ත භික්ෂු සංස්ථාවටම කරන තද නරක බලපෑමක් හැටියට. ඉතින් ඒක මං හිතන්නේ එහෙම කරන අය මේ ඒකෙන් සිද්ධ වෙන හානිය තේරුම් ගන්න ඕන. මොකද භික්ෂු චරිතයක් විනාශ කරනවා කියලා කියනකොට මාධ්‍යෙන් අපි දැනගන්න ඕන භික්ෂුව කියලා කියන්නේ සමාජයේ අමතන කෙනෙක්. සමාජයේ අමතන්නේ සමාජයේ යහපත පිණිස. එතකොට මේ භික්ෂුවගේ ප්‍රතිරූප විනාශ කරනවා නම් මේ භික්ෂුවට අසීරු වෙනවා සමාජයේ අමතන්. එතකොට මේ පණිවිඩේ ඒ ආකාරයෙන්ම සමාජගත වෙන්නේ නැහැ. ටිකක් දෙදරුම් කරනවා. ටිකක් දෙදරුම් කරනවා. වරදක් තියෙනවා නම් මම හිතනවා වඩාත්ම හොඳම ක්‍රමය තමයි මේ දුරකතන පණිවිඩයක් අරගෙන කියන එක. ওই වැඩේ නම් කරන්න එපා, ඔය ගැලපෙන්නේ නැහැ. නැත්තම් ගිහිල්ලා වැඳලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සාසනයට වැඩගත් කෙනෙක් ඔබ වහන්සේ එහෙම එහෙම ඕන හැටියේ මම කියන්නේ ඒ චරිතය හදන්න ඕන නම් මිනිහා කියන්නේ භික්ෂුව කියන්නේ මිනිසෙක්නේ. ඒක මේ පැත්තට පෙරලෙන්න පුළුවන්, මේ පැත්තට පෙරලෙන්න පුළුවන්. එතකොට මේ භික්ෂු චරිතය අපට සමාජ හිතනුකම්පී ලෙස පරිවර්තනය කරන්න ඕන නම් එහෙම යම් කෙනෙක් හිතනවා නම්, එහෙම මාධ්‍ය කරුවෙක් හිතනවා නම් එයාට තියෙන්නේ ඒ භික්ෂුව හොයාගෙන ගිහිල්ලා තමන් තනියම හෝ තව දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක හෝ ඒ හාමුදුරුව පොඩි වර්ණනාවක් කළා. ඔබ වහන්සේට මේ හැකියාව තියෙනවා, මේ හැකියාව තියෙනවා, මේ හැකියාව තියෙනවා, ඔබ වහන්සේගේ ওই හැකියාවෙන් මේ පළාතට සේවයක් කරන්න.
මෙන්න මේ ප්‍රශ්නේ හන්දා ටිකක් හාමුදුරනේ ඒක අවුල් වෙලා තියෙනවා. ඒක හන්දා ඒක කරුණාකරලා නවත්තන්න. මොකද මේ 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 ගම් ප්‍රදේශයේ ඉන්නවා 3-4000ක් ඔබ වහන්සේගේ නායකත්වය යටතේ. මොකද හැම භික්ෂුවක් යටතේම ඉන්නෝනේ දායකයෝ පිරිසක්. ඒක 100ක් වෙන්න පුළුවන්, 200ක් වෙන්න පුළුවන්, 300ක් වෙන්න පුළුවන්. ඒ දායකයෝ ලේසියෙන් නොමගට ලිස්සලා යනවා මේ නායකත්ව චරිතය පළුදු කරුවාම. ඉතින් ඒක නිසා මේ ඔය දැන් තියෙන්නේ මේ වගේ හොල්මනක්. මේ වගේ අවතාරයක් මේ තියෙන්නේ. මාධ්‍ය කියන්නේ ඊටාම හොඳ දෙයක්වත් නෙමෙයි, ඊටාම නරක දෙයක්වත් නෙමෙයි. ඒ නිසා ඒ අයටයි මේකේ වාගේම් තියෙන්නේ. කියන්නේ මම මේ කරන්නේ විශාල හානියක් ය සමාජයට. භික්ෂුවට විතර නෙමෙයි හානිය. ඒක දෙපැත්තටම බලපාන. දෙපැත්තටම බලපාන. අපේ නායක හාමුදුරු මතක් කරන්නේ අපේ මහා නායක ස්වාමීන් වහන්සේලා, අපේ මේ පොඩි ස්වාමීන් වහන්සේලා රැක ගන්න මීට වඩා වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. මාධ්‍ය වශයෙන් විශේෂයෙන්ම අපි ගත්තන් පස්සේ ජනමාධ්‍ය තියෙනවා, ඒ වගේම අද වර්තමාන කාලයේ තාක්ෂණ ක්‍රමවේද තියෙනවා, අන්තර්ජාල පහසුකම් තියෙනවා, මේවා තුලින් 2 කෝටි 20 ලක්ෂයකට කතා කරන්නට ස්වාමින්වහන්සේලා 30,000කට ආසන්න පිරිසක් ඉන්නේ. ඒ 30,000ට ආසන්න පිරිසෙමුත් ස්වාමින්වහන්සේලා කීනවද්ද සමාජයට ඇත්තටම කතා කරන්න ඉන්නේ? අපේ නායක හාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමක්. උන්වහන්සේගේ මේ වචනය අපි අදවත් ඇහුම්කන් දීලා අපේ ගමන අපි ගියොත් එහෙම අපිට මේ ශීඝ්‍රයෙන් වැටිගෙන යන සමාජයට යම් තරම් හරි පිහිටක් වෙන්න පුළුවන්. අපේ ශ්‍රේෂ්ඨ නායක ස්වාමීන් වහන්සේ අවුරුදු 60ක් පුරාවට මේ බුද්ධ ශාසනය තුල මහඟු ශාසනික සේවාවක් සිද්ධ කළා. අපේ නායක ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ දැන් වර්තමාන කාලයේ බෞද්ධ ලෝක මාවතේ නායක හඳුර සේරුවිල භාවනා ආශ්‍රමේ, එහෙම නැත්නම් සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ ඉන්නවා. සාමිනාස එතකොට මේ කාලය තුල සාමිනාසගේ ජීවිතය ගත වෙන්නේ කොහොමද සාමිනාස? දැන් මේ කොරෝනා ප්‍රශ්න නිසා අපේ හුඟක් වැඩ නතර කරලා තියෙනවා. හැබැයි ඊට පෙර ආතුව අපි බොහෝ දේ කළා. ඒ තමයි මේ වාර්ෂික පිච්චමල් පූජාව කවුරුන් දන්නේ ක? එහෙම සන්නස අපි ඒකන මට පොඩ්ඩක් සන්නසෙන් අවසර සමාව ලැබෙන්න සාමිනාස මට දැනගන්න ඕන සන්නස මේ වගේ මහා පූජාවක් ලංකාවම කතා කරන ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් සාමිනාසේ අනුරාධපුර පුණ්‍ය භූමියට කැඳවන්න මේ වගේ පින්කමක් ආරම්භ කරන්න සිටිවිලක් සාමිනාසට පහළුනේ මොකක් නිසාද සන්නස? මේකයි මේ 1990 විතර යම් අවස්ථාවක ඉඩක් හම්බ වුණා මේ උඩමළුවට ගිහිල්ලා වන්දනා කරන්න. එතකොට පිච්චමල් සල්පේකුත් අපිට තිබුණා පූජ කරන්න. ඉතින් ඒ පූජ කරන්න තියෙනකොට ඒ මල් පූජා කරලා මම නිකමට කිව්වා අනේ ශ්‍රී මහා බෝධියට මෙහෙම මල් 10ක් 15ක් පූජ කරලා හරියනවයි මේ හරිනම් මේ මළු වහන්න එපාය පිච්චමල් වලින් කියලා මං කිව්වා. එතකොට මගේ දායක මහත්තයෙක් හිටියා, එයා තමයි අපිව එක්කරගෙන ගිය අනුරාධපුරේට, සුසන්ත නිලවීර කියලා. එයා තිරිකුණාමලේ එක්කෙනෙක්. ඉතින් මම හැම කිව්වහම එයා කිව්වා ඉතින් ඔබ වහන්සේට පුළුවන් නේ ඔක් කරන්න. එහෙමයි කියලා කිව්වා. එහෙමයි. ඉතින් එයා එහෙම කීමත් සමගම තමයි මම හිතුවේ ඔව් එහෙනම් මම මේක කරන්න ඕන කියලා. ඒ අනුව තමයි වැඩේ පටන් ගත්තේ.
දැන් අවුරුදු කීයක් වෙනවද ස්වාමීනි අපේ අපේ පින්තුන්ට දැක ගන්න පුළුවන් මේ පින්කමේ විශේෂ අවස්ථා මේ අවස්ථාවේ ඔබට දැක ගන්න පුළුවන් මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ස්වාමින්වහන්සේ අනුරාධපුර පුණ්‍ය භූමියට කැඳවලා මේ කරන මහා අසදුස පින්කම ඔබට දැක ගන්න පුළුවන් මේ අවස්ථාවේ ස්වාමින්වහන්සේ එහෙමයි අවසරයි ස්වාමින්වහන්සේ ඔව් ඉතින් එතකොට අපි එදා ඉඳන් මේක මහන්සි අරගෙන හොඳට සැලසුම් කරලා වැඩ කොටස් බෙදාගෙන කමිටු හදලා ඉතින් පින්කම අවුරුද්දෙන් අවුරුද්ද සාර්ථක වැඩසටහනක් බවට පත් කරන්න අපි සීලු දෙනාම කැප වුණා. එහෙමයි. ඉතින් ඒ වගේම ඉතින් හැමදේම හොඳින් කෙරුණා. ඒ බලයේ ඉඳපු කවුරුත් හැම රජයක් මේකට උදව් කළා. කවුරුවත් පස්සට ගියේ නැහැ. ඉතින් හොඳට දිගටම ඒ වැඩේ කෙරුණා. එහෙමයි. ඉතින් මහජනයා මේක බාරගත්තා. එහෙමයි. මහජනයා බාරගත්තා. ඉතින් විශේෂ දුම්රිය සේවාවල් දානවා. ඊළඟට විශේෂ බස් රථ සේවාවල් දානවා ඊළඟට මග දෙපසෙ පින්කමට යන්න බැරි අය දන්සල් අති විශාල ප්‍රමාණයක් දන්සල් දානවා පිච්චමල් පූජාව යන අයට අනුග්‍රහ පිණිස ඒ වගේම එක දුම්රිය ස්ථානයක මේ බුජ්ජමුව මං හිතන්නේ දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිතුමා ගමයාත් එක්ක එකතු වෙලා හාමුදුරුවොත් එක්ක එකතු වෙලා මේ ගම්මු සංවිධානය කරලා මේ පිච්චමල් පූජාවට යන අයට මේ දුම්රිය ස්ථානයෙන් දෙනවා පිච්චමල්. එහෙමයි. එහෙම නැත්නම් හඳුන් කූරු. ඒ වගේ පූජාවට ගැළපෙන දේවල් දෙනවා. ඊළඟට ආපහු එනකොට ආපහු එනකොට මේ හැමෝටම මොනවා හරි දෙයක් කන්න දෙනවා. එහෙමයි එහෙමයි එහෙමයි. දුම්රිය ස්ථානාධිපතිතුමා මේකට පූර්ණ වශයෙන් කැප වෙච්ච නිසා ඒ වගේම හාමුදුරු කෙනෙක් ඉන්නවා මේකට. එහෙමයි. ඒ හාමුදුරුව මගේ නම මතක වංගීස වගේ හාමුදුරන්ගේ නම. එහෙමයි. ඔව් ඒ හාමුදුරලා එකතු වෙලා මේක අපි දන්නෙත් නැහැ. අර එන හැම මිනිස්සෙකුටම කෝච්චිය නවත්තලා මොනවා හරි කැම ටිකක් දෙනවා එක්ක බතල පාර්සලයක් මඤ්ඤොක්ක පාර්සලයක් එහෙම නැත්නම් බත් පාර්සලයක් එහෙම නැත්නම් ඉරිඟු ඔය මොනවා හරි දෙයක් කන්න පුළුවන් දෙයක් හදලා දෙනවා ඒ විතරක් නෙමෙයි ඒ හැමෝටම වතුර ටිකක් දෙනවා වතුර බෝතල් නෙමෙයි දෙන්නේ අර පොඩි ෂොපින් බෑග් තියෙන්නේ එහෙමයි ඒකට වතුර ටිකක් වක් කරලා ගැට ගහලා දෙනවා වතුරක් ඒ සනස ඇත්තටම කියනවා නම් අපේ ස්වාමීනාස අපේ ගම්මානවල අය අඳුරන්නේ නායක හාමුදුරන්ගේ නම කියනකොට නෙමෙයි පිච්චමල් පූජාවේ හාමුදුරුව කියනකොට නායක හාමුදුරුව. ඒ තරම් මිනිසුන්ගේ ජන හදවත්වලට මේ පින්කම සම්බන්ධ වුණා ස්වාමීනාස. ස්වාමීනාස තව මේ ශාන්ති පද නම මේ වගේ ආයතන පිහිටවලා ස්වාමීනාස තව ආගමික ශාසනික මම දන්නවා ස්වාමීනාස ශිෂ්‍යත්වය ළමයින්ට ශිෂ්‍යත්වය ලබා දීම ඒ කරන නිහඬ සේවය ස්වාමීනාස මම හිතනවා මේ මහ ජනතාව ටිකක් හරි දැනගන්න ඕනේ ස්වාමීනාස. ඔව් අපි දැන් අවුරුදු මං හිතන්නේ 30ක් විතර වුණා තිරකුණාමල දිස්ත්‍රික්කේ ළමයින්ට ශිෂ්‍යත්ව දෙන වැඩපිළිවෙල ළමයි 150ක් විතර. හැබැයි ඒක ඉතාම දුෂ්කර වැඩක්. ඒ කියන්නේ ළමයි කොළඹට කැඳවලා තෑගි බෝක දීලා යවන එක විතරක් නෙමෙයි. එහෙම ගෙන්නලා ආපහු යවන එක ලේසි. නමුත් අපි කරන්නේ මේගොල්ලෝ ගෙන්නලා දවස් 4ක් හෝ 5ක් තියාගන්නවා. තියාගෙන දෙමව්පියොත් එක්කලම ළමයි. එතකොට තියාගෙන මේගොල්ලන්ට අමුතුවෙන් උගන්වනවා. මොකද ඈත පළාත්වල ඉස්කෝලවල ඉන්න ළමයින්ට විෂය කරුණු ඉගෙන ගන්න එක්ක ගුරුවරයෙක් නැහැ. එක්ක ගුරුවරයා අදක්ෂයි. මේ කරුණ නිසා ඒ විෂයෙන් දුර්වල වෙනවා. ඒ නිසා ඉංග්‍රීසි, ගණිතය, සිංහල මේ වගේ අමාරු විද්‍යාව අමාරු විෂයන් දක්ෂ ගුරුවරු ලවා අපි උගන්වනවා කොළඹදී. එහෙමයි. ඊට පස්සේ තමයි තෑගි භෝග දීලා අපි යවන්නේ. ඉතින් මේක මහා ලොකු දුෂ්කරම වැඩක්. ඒගොල්ලන්ට කෑම දෙන්න ඕන තුන් වේලට වගේ බරපතල වැඩක් ඒක. එහෙම අපි තිරිකුණාමල දිස්ත්‍රික්කේ කළා. ඒක තමයි පරණම එක. ඊළඟට කළා අපි අම්පාර. ඒක තාමත් කරනවා. මේ කොරෝනා ප්‍රශ්නේ හන්ද පොඩ්ඩක් නතර වෙලා තියෙනවා.
ඊළඟට අපි තව දිස්ත්‍රික්කයක් එකතු කරගත්තා ඒ තමයි මාතර දැන් මාතර එක අලුතෙන් පටන් ගත්තේ දැන් ලබන 29 වෙනිදා අපි අර පරණ ක්‍රමයට නෙමෙයි ඒගොල්ලෝ ඉන්න පළාත් වලට ගිහිල්ලා අපි ඒ අවශ්‍ය කරන පාසල් උපකරණ දීලා එනවා අර ඉගෙනවීමක් කරන්නේ නැහැ මොකද මේ කාලේ අනුවණේ වැඩ කරන්න ඕන ඉතින් ඒක බොහොම ප්‍රතිඵල තියෙන මේ පින්කමක් හැටියටයි අපි දකින්නේ ශිෂ්‍යත්ව වැඩසටහන එහෙමයි ස්වාමිනාස ස්වාමින්වහන්සේ ඇත්තටම ගත්තන් පස්සේ බුද්ධ ශාසනයේ පිනට පහළ වෙච්ච මහා උත්තමයන් වහන්සේ නමක් අපි ඇත්තටම ස්වාමින්වහන්ස මුළු ලංකාවේ සියලු බෞද්ධ ජනතාව ස්වාමින්වහන්සේට පුදුම ගරු කිරීමක් කරනවා අපි ස්වාමින්වහන්සේට අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා මේ වැඩසටහන අපේ ටීවී දිදුල බෞද්ධ නාලිකාව ශ්‍රවණය කරන සුවහසක් ජනතාව TNL නාලිකාව FM ගුවන් සේවාව ශ්‍රවණය කරන මුළු මහත් බෞද්ධ ජනතාවටත් අපේ භික්ෂුන් වහන්සේලාටත් ඔබ වහන්සේ ආපු ගමන් මාර්ගයේ කෙටියෙන් විනාඩි කිහිපකින් ස්වාමිනාස ආදර සම්පන්නව ජීවත් වෙන්න රටට වැඩදායි විදිහට ජීවත් වෙන්න මොන වගේ දෙයක්ද අපි මේ කඩාගෙන වැටෙන ජීවිත නැගිට්ටවන්න අපි කවුරුත් එකතු වෙලා මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියලා ස්වාමිනාස අවසාන වශයෙන් සිහිපත් කරොත් ඉතින් ආපු ගමන ගැන මම දිගින් දිගටම කියන්න යන්නේ මොකද එතකොට ඒක නිකන් ආත්ම වර්ණනාවක් වගේ වෙනවා ඒක නිසා මම කියන්නේ මේකයි ඕනම කෙනෙකුට හිත තියෙනවා නම් කරන්න බැරි වැඩක් ලංකාවේ නැහැ හිත තියෙන්න ඕන හිත තමයි අපිට මේ බලය දෙන්නේ ඒ නිසා අපි වැඩ කරන්න ඉන්න හාමුදුරුවෝ මේක තේරුම් ගත්තා නම් හාමුදුරන්ට කරන්න බැරි වැඩක් නැහැ ඒ නිසා තමන් මොකද්ද කරන්න ඕන කියලා ඉස්සෙල්ලා තෝරගන්න ඕන වටහා ගන්න ඕන ඊට පස්සේ ඒක සැලසුම් කරන්න ඕන සැලසුම් කරලා ඊට පස්සේ ඒකට කාර්ය මණ්ඩලයක් හදා ගන්න ඕන ඉතින් කාර්ය මණ්ඩලත් එක්ක සාකච්ඡා කරලා ඒ වැඩ විමධ්‍යගත කරලා බෙදා හදාගෙන වැඩේ පටන් ගන්න එකයි තියෙන්නේ බැරි වැඩක් නැහැ ලෝකේ බැරි වැඩක් නැහැ දැන් ඕන කෙනෙක් පුදුම වෙයි වාර්ෂික පිච්චමල් පූජාව ගැන බැලුවොත් එම මොන තරම් සෙනගක් ඒකට ශ්‍රමය දෙනවද කියලා මං අඳුනන්නෙත් නෑ සමහර අය අඳුනන්නෙත් නෑ ඉතින් ඒක නිසා මේ හිත තමයි මෙතන වැදගත් වෙන්නේ ඒක නිසා අපිට දැන් සවන් දෙන අපේ හාමුදුරුවෝ මේ ඕනම වැඩකට ලැහැත්ති වෙන්න පසට යන්න එපා හැබැයි මතක තියාගන්න ඕන වැඩක් කරගෙන යනකොට උදාසීන වීන් එපා වීන් කලකිරීන් පසුබට වීන් මේ ඔක්කොම මේකේ තියෙනවා එහෙමයි ඔක්කොම තියෙනවා ඔක්කොම තියාගෙන තමයි කරන්න ඕන. එහෙමයි එහෙමයි. එකක් මතක තියාගන්න. හැබැයි නායක හඳුරන්නේ, ඉතින් නායක හඳුර කියන්නේ මේවට ශක්තිය වරොත්තු දීම හයිය නැත්තම් යන්නත් එපා. හයිය නැත්තම් කරන්න බෑනේ. එහෙමයි 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 එහෙමයි. හයියක් තියෙන්න ඕන. එහෙමයි එහෙමයි. ඒකේ පළවෙනි ශක්තිය තමයි චිත්ත ශක්තිය. මතක තියාගන්න මේ තරහ වෙන්නයි වැඩ කරන්නයි දෙකක් නම් බෑ. දෙකෙන් එකයි තෝරගන්න ඕන තරහ වෙන්නයි වැඩ කරන්නයි වැඩ කරන්න කැමති එක්කෙනා තරහ කියන කෑල්ල කපලා සම්පූර්ණ අයින් කරන්න ඕන ඒක තමයි හොඳම තේමාව එහෙම අනේ අපේ ස්වාමීනාස ඇත්තටම රේඩියෝ එකේ ටීවී එකේ බණක් දෙකක් කියපු ගමන් සමහරක් ස්වාමීනාසලෙක් අපිට කතා කරන්න තමාරුයි අපේ ස්වාමින්වහන්සේ අපේ ජීවිතේ මම මුලින් මතක් කරා වගේ අවුරුදු 60ක ජීවිතයක් පැවිදි ජීවිතයක් අවුරුදු 53කට ආසන්න උපසම්පදා ජීවිතයක් උන්වහන්සේ වැඩම කරමින් ගම් නියම් ගම් සිසාරා දුප්පත් පල්පතේ සිට රජමාලිගාව දක්වා ගමන් කරමින් මේ මුළු මහත් සම්බුද්ධ ශාසනයට මහා පිහිටක් වෙමින් අටලෝ දහමින් කම්පා නොවන මහා ආත්ම අදිෂ්ඨානයකින් යුක්තව ඔබ වහන්සේ වැනි මහා රුක්සයක් ළඟ තැම්පත් වෙලා ඒ සෙවණ තැම්පත් වෙලා අපේ ටීවී දිදුල බෞද්ධ නාලිකාවට මේ වගේ අවස්ථාවක් ලැබීම අපේ ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ වාසනාවක් අපේ නායක හාමුදුරනේ ටීවී දිදුල බෞද්ධ නාලිකාව අපේ කාර්ය මණ්ඩලයත් ඒ වගේම ශ්‍රවණය කරන
අහන අපේ ටීවී දිදුල බෞද්ධ ශ්‍රාවක අබෞද්ධ හැම කෙනාගේම ආශිර්වාදයක් අපේ නායක හාමුදුරන් පිරිනමන අතර අපේ නායක හාමුදුරුවන්ට අවුරුදු 60කට ආසන්න අවුරුදු 60ක් පිරෙන අද දවසේ පැවිදි ජීවිතයේ අවුරුදු 60ක් පිරෙන මේ මොහොතේ අපි ප්‍රාර්ථනා කරනවා අපේ මුළු ජීවිත කාලයම සිද්ධ කරගන්න උතුම් කුසල් බලෙන් අපේ නායක හාමුදුරුවන් වහන්සේට තව තවත් මේ මුළු මහත් සම්බුද්ධ ශාසනයට සේවාවක් සිද්ධ කරන්නට ඔබ වහන්සේගේ දර්ශනය ඔබ වහන්සේගේ අපිට ආශිර්වාදය ඔබ වහන්සේගේ ශක්තිය අපිට ලබා ගන්නට ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ඔබ වහන්සේ වැනි කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපිට නිවන් දක්නා ජාති දක්වා ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සාන්ත සැනසීම මුදාපත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා ඒ සමගම මම කැමති අද මේ කාල පරිච්ඡේදය අපිට වෙන් කිරීම පිළිබඳව දිදුල නාලිකාවේ සභාපති අපේ මාලිගාවිල අස්සජී පණ්ඩිත හාමුදුරුවෝ මේ මාධ්‍ය ආයතනයේ මගින් විශාල සමාජ මෙහෙවරක් කිරීමට සූදානම් වෙනවා දැන් දීර්ඝ කාලයක් මේ ගමන ඇවිල්ලා තියෙනවා ඒ දීර්ඝ කාලය තුල මං හිතන්නේ ඉතා හොඳ අත්දැකීම් ප්‍රතිචාර ලබාගෙන තියෙනවා ඉතින් අපි තවදුරටත් ප්‍රාර්ථනා කරනවා මේ ආයතනයේ වැඩ කරන කාර්ය මණ්ඩලය ඒ හැම දිනාටමත් ඔබ වහන්සේටත් සියලු ශක්තියන් අවදි වේවා මේ දිදුල නාලිකාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදයේ සම්යද්දෘෂ්ටික දිව්‍යංගේ දේවාශිර්වාදයේ ඒ වෙනුවෙන් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා සාදු සාදු සාදු